ෆ්ලෝරල් හැඩෙන් කෙලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. Sri Lanka's Joy 2024. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. එම සාකච්ඡාවේදී වත්මන් මැතිවරණ තත්ත්වය සහ ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලැබුණු පැමිණිලි 4411ක් අතරින් 3828ක ප්‍රමාණයක් විසඳා අවසන් බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 4290ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඡන්දදායකයින් නිසි ලෙස දැනුවත් වී නොමැති බව පවසමින් දේශපාලන විද්‍යා ගුරුවරුන් වෙනුවෙන් එක් ගුරුවරයෙක් ඊයේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාර දී තිබෙනවා. මැතිවරණ ඉතාමත්ම ළඟයි. මනාප තුනක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ගැන දැනුවත්කමක් නැහැ. මනාප 1-2-3 දෙනවා කියලා. ඒ දෙන්නේ කොහොමද කියලා සම්බන්ධයෙන් දැනුමක් ඒ ජනතාවට නැහැ. ජනතාවට පුළුවන් තව පක්ෂයකට මේ පක්ෂේ නැත්තම් මෙන්න මේ පක්ෂය මට පක්ෂයි. ඒ කියන්නේ මේ එක්ස් පක්ෂේ නැත්තම් වයි පක්ෂය ආවත් මට කමක් නැහැ. මැතිවරණ කොමිසම ඉතාමත්ම දක්ෂ ලෙස ඒ කාර්යතාව ඉෂ්ට කරලා තියෙනවා. ඒත් ඒ මැතිවරණ කොමිසම ඉෂ්ට කරපු කාර්යතාවය ජනතාව අතරට යෑමේ පොඩි මදභාවයක් තියෙනවා. මේ අතර ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා අවභාවිතා කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ස් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම එක්ස් පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ සම්මත ක්‍රියාපටිපාටියට අනුව ගෙවීම් පදනම මත අයිතුම් කරුවන්ට ගුවන් යානා ලබා දීමට කටයුතු කර ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැෆ්‍රල් සංවිධානය මෙලෙස අදහස් පළ කළා. එතකොට මේ මැතිවරණයේ ගෞරවනීය පාත්වනා වගේම මැතිවරණ දිනෙන් පස්සේ ජයග්‍රහණයෙන් පස්සෙත් කවුරු ජයග්‍රහණය කළත් ඒක සාමකාමී භුක්ති විඳින්න සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ඉදිරි දින දෙක තුල ඇතරම අද දිනයත් හෙට දිනත් දින දෙකක් පමණයි ඉතුරුව තිබෙන්නේ සාමකාමීව මැතිවරණ නීතියට අනුගතව තමන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරන හැටියට